කකුලාව කියන්නේ දැන් මේ සිත පෙන්නනවා පිට කෙනෙකුත් ඉන්නවා මමත් ඉන්නවා මොකක් කර දෙයක්ත් වෙනවා තේරුනේ නම් එහෙම තමයි හොඳ නේද ඒක මම දැන් දැනගත්ත විතරයිනේ අහල ඒක මට ප්‍රත්‍යක්ෂ වුණොත් තමයි මම මන් දකින්නේ එතකොට මට හම්බුනේ දැන් ඇත්තටම මම එතකොට ප්‍රැක්ටිකලි කරන්න ඕනේ මොකක්ද කියන එක මට දැන් ප්‍රශ්නය. මම අහලා තියෙනවා සිත බලන් ඉන්න කියලා. එතකොටත් මේ පුළුවන් කියලා. ඒ කියන්නේ කාලෙත් එක්ක එතකොට ඔය මේ විදර්ශනා වගේ වැඩි වෙලා යම් මොහොතක ප්‍රත්‍යක්ෂ වෙයි වගේ කියලා. මම ඊට අමතරව අහලා තිනවා මේ අර මේ මායාව දකින්න කියලා. දැන් මම මට හිතුණා දැන් ගෙදර විදුල අතු ගන්න යන්න ඕන කියලා. එතකොට අර විදුල අතු ගන්න ඉස්සෙල්ලා හිතන්න කිව්වා විදුලක් තියෙනවද? මමෙක් ඉන්නවද? අතු ගෑමක් තියෙනවද? මේ සිතේ ඇති වෙන මායාකාරය විසින් අවිද්‍යාව නිසා මුලාව නිසා මේ පෙන්නනවා මිරිඟුවක් පෙන්නනවා වතුර තියෙනවා කියලා පෙන්නනවා මමත් නෑම කියන්නත් නොදන්නේ හොඳනේ නෑ කියන එක කවදාවත් ම ඇත්තටම බැලුවොත් සකස් වීම සිදු වෙන්නෙම නැහැ කියලානේ කියන්නේ එතකොට සකස් නොවන තැනක සකස් වීමක් මායාව පෙන්නනවා වතුර තියෙනවා කියලාම පෙන්නනවා දැන් මට තියෙන ප්‍රශ්න සාමුදුනේ දැන් ඒක නිවැරදි නම් මම අසා දැනගත්තා ප්‍රත්‍යක්ෂ කරගන්නේ මම මොකක් කළ යුතුද අතර මුකුත් කරන් දෙන්නේ නැහැ ඔබට දැන් ඔය ඒ ටික තේරෙනවනේ විතර අධිකාරී කරන කියන කෙනෙක් නැහැ කියන එක. ඉතින් ඒ ටික තේරෙන්න තේරෙන්න තව විද්‍යාවටම අහු වෙනව නම් අන්නේ අවිද්‍යාවට අහු වෙන රැවටීමට මුලාවටපත් වෙන එකේ නතර වීමක් තමයි වෙන්නේ. ඒක දකින්න දකින්න. ඒක ඔබේ ජීවිත අවබෝධයෙන් දකින්න දකින්න ඔබට ඒක තේරෙන්න ගන්නවා එතකොට. ශනේ ශනේ මේ හිතක් ඇති වෙලා ඒ හිත නැති වෙනකොටත් ඒක තේරෙන්න ගන්නවා. මේක මම කරන දේකුත් නෙවෙයි වෙන කෙනෙක් කරන දේකුත් නෙවෙයි මේකට මුකුත් කරන්න දෙයක් නැහැ. විද්‍යාව පහල කරගන්න තියෙන්නේ ඔබට. දෙන්න කියන එක. මේ මේ මේක ඔබට මුකුත් කරන්න දෙයක් නැහැ ප්‍රත්‍යක්ෂය කරගන්න කියලා. එතන ඥාණයෙන් ඔබට තේරුම් ගන්න තියෙන්නේ මෙතන අයිතිකාරයෙක් නෑ අයිතිකාරයෙක් හිටියොත් තමයි මේකට විපාක දෙන්න වෙන්නේ විපාක දෙන්නේ එහෙනම් කරන කියන කෙනේ නෑ එහෙනම් අයිතිකාරයෙක් නැත්තම් ඇත්තටම එහෙනම් මට හිතලා මතලා මුකුත් කරන්න දෙයක් නෑ නේ වෙන දේ වෙනවනේ වෙන දෙයට වෙන්න දීලා බලාගෙන ඉන්න එක තියෙන්නේ ඒ එතකොටත් ඔබට තව තව දේවල් එනවා නම් ඔබට අර ඒකට තමයි ධර්මය අහන එක මේ ඒ අවිද්‍යාව නැති වෙන විදියට දකින්න පුළුවන් ඥානය එන්නේ මම කරන දේකුත් නෙවෙයි වෙන කෙනෙක් කරන දේකුත් නෙවෙයි තේරෙනවද බලන්නේ කියන ඒවා එහෙම නැත්නම් ඔබට මේක දකින්න කියලා පුද්ගල ස්වභාවය කියන්න බෑනේ පුද්ගල ස්වභාවයකින් ගියොත් හැමදාම විතර කරන්න බැරි වෙනවා මෙතන අයිතිකාරයක් නැති බව ඔබ තේරුම් ගන්නවා මේවා කරන කියන නමුත් අයිතිකාරීත්වයක් මම කියලා උපාදාන කරගත්ත මමත්වයක් අපි තුල තිබ්බා. ඒ මමත්වේ දුරු වෙනවා අර ඥානය දැකීමේ. මොකද පාතසිත දිහා බලන් ඉන්න කියනකොට එතකොට ඔබට තේරුම් යන්නේ මොනවායි ඒකෙන් අභ්‍යාසයක් වශයෙන් මොනවායි කරේ ඒක. හිත දිහා බලන් ඉන්න විදිය කොහොම ඒ කරේ? මම හැබැයි හම්බුර එක මේ මෑත් එක තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඔව් කොහොම ඒ කරේ? ඇස්තක වහගෙන සිත දිහා බලාගෙන ඉතින් සමහරට ශබ්දයක් ඇහෙනවා නම් ශබ්දයක් කියලා මට හැබැයි එහෙම හිතෙනවා මට හැබැයි උපදෙස් ලැබුණේ නම් එහෙම හිතන්න එපා කියලා හිත මොකද කරන්නේ ඊට පස්සේ කියලා බලන් ඉන්නේ කියලා දැන් ටිකක් ඒක පොදු නාම තියෙන ශබ්දයක් කියලා ඔන්න ඒකට හඳුන හිතන. ඊට පස්සේ ආයෙ බලහිටියම මට තියෙන ලොකු ප්‍රශ්න තමයි හඳුන සිතිවිලි ගොඩාක් එන. ඒතර මට විනාඩි 5 10ක් ගියාම ඇති කියලා හිතෙනවා. ඔසිත දිහා බලන්න කියලා කවුද එහෙම කියලා දුන්නේ ඔය විදිහට? කියලා දුන්නාද ඔබ හිතලා කරපු එකක්ද? නේ මගේ ආල්කෙක් එක මේ අපි දෙන්න මුගක් වෙලාට ධර්මයේ ඩිස්කස් කරනවා. එතකොට මට ආපහු කියන්න ආපහු කෙටියෙන්ම කියන්න ඔබ හිත දිහා බලන් ඉන්න විදිහ ආපහු කියන්න.
කරන්නේ හමුදුර ඇස් දෙක වහගෙන මේ ඉන්නවා. එතකොට දැන් සිතට සිතිවිලි එනවනේ, දැනෙනවනේ එනවා කියලා සිතිවිල්ල. මොකක්ද දැන් සමහරවිට මගේ ළමෙක් මතක් වුණා. එතකොට සිතිවිල්ලක් කියලම මගේ අතින් ඒක ඇත්තටම නතර වෙනවා. මට හැබැයි මගේ උපදෙස් ලැබුණේ හාමුදුරනේ අර පිටිපස්සෙන් ඉඳන් බලන්න පුරුදු වෙන්න කියලා. ඒක මොකද්ද? දැන් සිත දිහා බලන්න කිව්වා මට ඒ ක්‍රමේ ටිකක් තේරෙනවා මදි. දැන් ගේට්ටුවල ඉස්සරහා ඉඳන් බලන්නේ හොරාව. ඒකේ පිටිපස්සෙන් ඉඳන් එන හොරාව බලන්න කිව්වා. මට අර හිත දිහා එහෙම බලන්න තරම් තේරීමක් නැහැ. හැබැයි මම මේ ළඟදී හාමුදුරුවෝ මට ඒ ක්‍රමේ පොඩ්ඩක් අපහසු නිසා ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා මම අර වෙනත් ධර්ම දේශනාවක් අහලා ඒකේ කිව්වා හැම තිස්සෙම දකින්න කිව්වා මේ මුලාවට අසු වෙන හැටි. මම ඒක ඊට පස්සේ මේ එදිනෙදා වැඩ කරද්දි වගේ මේ උත්සාහ කරා. හැබැයි මම එතකොට දැක්ක අර ක්‍රමයෙන් මට සමහර දේවල් මේවා කරගන්න බැරි වුණාට මෙතනදී මම දැක්ක දැන් මගේ සමහරලාට දුවත් එක්ක ගැටෙන්න යන තැන්වලදී මටම දැනෙනවා වැඩක් නැහැ කියන එක. ඒතකොට සමහරලාට මම ඒක ඉදිරින් එහාට යන්න නැතුව අල්ලා දාන ගතියකුත් මම දැක්කා. ඒ සමහර දේවල් මම කරා. දැන් මම උගලාට දැන් ගෙදර යන වෙලාවට මම හිතනවා දැන් මෙතන මමත් නැහැ. මට තේරුණු හැටිද දන්නේ හඳුරන එක කරන්න. මේ මමත් නැහැ, මෙතන කපන දෙයක්වත් නැහැ, කැපීමකුත් නැහැ. මේ අවිද්‍යාව නිසා මෙතන පෙන්නවා මම ඉන්නවා, කපන දෙයක් තියෙනවා, කැපීමක් තියෙනවා. මම දැන් මේ දවස්වල හඳුරන මේ විදිය ප්‍රැක්ටිස් කරලා මට එතකොට අර ඉස්සරට වඩා මට තේරෙනවා ඇලෙන ගැටෙන ගතිය මන් තුලින් අඩු වෙමින් යනවා කියලා. ඔබ කියන විදියද කියන්නේ දකින විදියද? දකින්නවා කියන්න බෑ හඳුරන්නේ. මම හිතනවා දකින්න. ඔබ වචන වලට කියන විදියද ඔබ දකින්න විදිය මට උපමාවකින් කියන්න බැරිද? දකීමක් නැද්ද හිතන එකක්ද කරන්නේ? හිතන එකක් කරා. එතකොට ඒක දිග දික් වෙනවා. දිගටම තියෙන එකක් වෙනවා නේ. දිගටම ඉන්න මමෙකුත් වෙනවා. දිගටම තියෙන හිතට ඔබ මේ 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 අපි කියන විදියට උදේ වැයෙන් බලලා නැහැ. එතකොට ඔබට බලන්න කියපු කෙනාවත් හැබැයි අර බලන්න කියපු කෙනා කවුරු වුණත් අර අර පිටිපස්සෙන් ඉඳන් බලන්න කියපු එකක් ඒ කතාවේ ටිකක් ඇත්තක් තියෙනවා. හැබැයි කොහොම කිව්වත් දන්නේ නැහැ ඉතුරු ටික. ඒ කතාව ඔය ඉතර කිව්වේ දැන් තරහ ගියත් යන්න දෙන්න කිව්වා තරහ. ඔව්. ඒ වුණාට හිත මොකද්ද කරන්න කියන එක ඔබ්සර්ව් කරන්න කිව්වා. ඔබ්සර්ව් කෙනෙක් හැටියට මට ටිකක් ඒක කරන්න. හැබැයි ඒකත් සම්මතයට අදාළ වෙනවා. හොඳේ ඔක ඕකත් හරි ප්‍රැක්ටිකල් කරන ක්‍රමේදී. හැබැයි නිවන් දකින්න ඔයිට එහා ගිය කෙටිම ක්‍රමයක් තියෙනවා. මම ඒක කියලා තියෙන උදේවැය ඥානය හරහා ඔබට. අපි ඕක අමතක කළා දාලා දැන් මෙහෙම බැලුවදී දැන් ඔබ බලපු විදියෙන් අපි කතා කරමු. ඒ බලපු විදියේදී මොකද්ද ඔබට තියෙන වැරැද්ද ඇත්තටම? එතකොට හැමදාම ඕක කොහොමම නේදී? දැන් මම කියන්නේ හොඳ හිතස්සකස් වුණත් නරක හිතස්සකස් වුණත් ඔය හිත ඇති වෙලා නැති වෙන විදිය දකින්න. ඒ ඇති වෙලා නැති වෙන තැනේදී ඔබේ මම කියන හිත ඉවරයි. ඊට පස්සේ නැවතත් හිතක් පහළ වෙනවා. එතකොට අරකත් එක මේක සම්බන්ධතාවයක් ඇති වෙන්න එපා. ඒක අලුත් ඥානය වැඩි දියුණු කිරීමක් බවට පත් වෙන්නේ. මේවා ඔක්කොම හේතුඵල නිරෝධයේ විදියට දකින්න ඕන. උදේවැය ඥානයේ විදියට දකින්න ඕන. මුල තියෙන්නේ ඒක. එහෙම නැති වුණොතින් පුද්ගලයෙක් විදියට ඔය හැමදාම බලන එකක් තියෙන්නේ ඔතන. ඕකෙන් මාර්ගඵල ඥානයකට එන්න බෑ කෙනෙකුට. සම්මාදිට්ඨියටපත් වෙන්න බෑ. කවදාවත්. කොහොම හිත දිහා බලන් ඉඳලා බලන කෙනෙක් ඉන්නවා. ඊළඟ චිත්තක්ෂණයෙත් එනවා. එතනත් බලන කෙනෙක් ඉන්නවා. ඊළඟ චිත්තක්ෂණයෙත් එනවා. එතනත් බලන කෙනෙක් ඉන්නවා. ඔය කරන්නේ ඇත්තටම සමුදේ තුල ඉඳගෙන කරන වැඩක් ඔය කරන්නේ. ඒකයි. එහෙම එකක් නෑ පනවන්නේ අපි. අතන මම කියලා තියෙන උදේවැය ඥානයෙන් බලන විදිය. හිත දිහා බලන් ඉන්න කියලා. එහෙම බලන කෙනෙකුට ඉස්සරහට යන්න යන්න මොකද්ද වෙන්නේ? මේ මම කියන ධර්මතාවය, මම කියන සිත නිරුද්ධ වෙන විදිය දකින්න ෂණේෂණය. මේක කරන අයිතිකාරයෙකුත් නැති බව දකිනවා. ඔබ කැමති දැන් ඔබේ හිත කෙලෙසෙනවා තරහක් ඇවිල්ලා.
ඔබේ හිත තරමේෂණය තරහක් ඇවිල්ලා ඔබේ හිතට තරහක් එනවා. ඒ හිත එතනම නිරෝධ වුණා, තරහ නැති වුණා. ඔබ කැමති නැහැ තරහ එනවට, ඔබේ හිත කෙලෙසෙනවට. ඒක ඔබ ඥානීය විදියට ගන්න, දේව ස්වභාවයේ දේවත්වයේ විදියට ගන්න, බුද්ධ ස්වභාවයේ විදියට ගන්න. අර තරහ එන එක මාර්ය ස්වභාවයේ විදියට ගන්න, යක්ෂ ස්වභාවයේ විදියට ගන්න. එතකොට ඔබ හද සාක්ෂියට අනුව කැමති නැහැ මේ හිත කෙලෙසෙනවට, හිතට දුකක් එනවට. නමුත් ඒවා එනවා. ඒ වෙනං ඒවා කරන කියන කෙනෙක් නැහැ. ඒවට අපි කියනවා මාර ධර්ම කියලා. ඒ හිත එතරම් අවසන් වෙනවා. අවසන් වෙනකොට ඔබේ ඥානයත් වැඩි වෙනවා. අන්න එහෙම එකක් අපි කියන්නේ හිත දිහා බලන් ඉන්න කියන්නේ. පැහැදිලි නැත්නම් ආපහු අහන්න. තේරුම් නැත්නම් මම කියන්නේ. දැන් ඔබට ඔබම උදාහරණයක් ගන්නකො ඔබට වැඩිපුරම සකස් වෙන්නේ මොනවද? කේන්ති යනවද? කේන්ති යනවා ළමයි. ආ ළමයින්ට කේන්ති යනවනේ. ඒ කේන්ති ගියේ කවද්ද? දැන් එක ඊයේ කේන්ති ගියා කියමුකෝ. ඊයේ හිතද දැන් තියෙන්නේ? ඊයේ කනාද දැන් ඉන්නේ? ඉතින් ඔබ දැන් බැලුවොත් ඊයේ මට කේන්ති ගියා, මං කේන්ති නතර කරගත්ත ධර්මයේ කියන එක එතෙන්ට ඔබලා. දැන් අද මට කේන්ති නැහැ, හෙටත් ආපහු කේන්ති එනවා. හෙට කේන්ති එනකොටත් ඔබ ඔය දිගටම බලන්නේ කන්නේ තියෙන්නේ. ඉතින් ඕක කේන්ති නැති කරගෙන ඉන්න හදනවා. ඕකට කියන්නේ සාසව පඤ්ඤා කියලා. ලෝකේ තුල ඉඳගෙන, ඒ කියන්නේ මේකටම බැහැලා, මේකටම බැහැලිවර වෙලා කාල් ගාන එකක් ඔය කරන්නේ. ගිනි අඟුරු වලට බැහැලා කාල් ගාන එකක් ඔය කරන්නේ. ඔබ ගිනි අඟුරු වලටම බැහැලා පිච්චි පිච්චි ගිනි අඟුරක් මල්ලන එකක් ඔය කරන්නේ. ඒක සාර්ථක නෑ. ඔබ මේ චිත්ත පරම්පරාව මේ එක සිතක් ඇති වෙලා ඒ හිත නැති වෙනකොට ඔබේ හිතේ තිබිච්ච කේන්තිය තරහ මම කියන කෙතන අවසන් වුණාද නැද්ද? ඒක දකින්න ඔබ ඥානෙයි. උදේවයි කියන්නේ ඒකට. හිත දිහා බලන් ඉන්නවයි කියලා මම කියන්නේ ඔන්න ඕකට. දැන් හරම පුද්ගලයෙක් හදාගෙන මම මේ හිතට තරහක් යනකොට ඔන්න තරහාව කියලා දකිනවා. හිතට තරහක් නැති වෙලාවක තරහ නැහැ කියලා දකිනවා. මේක දකින කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් දිගටම යන්නේ එහෙම නෝදි. ඒක සාර්ථක එකක් නෙවෙයිනේ. නිවන් මාර්ගය නෙවෙයිනේ. අපි කියන්නේ මේ කෙටිම මාර්ගය. අතනින් කවදාවත් ඉවර කරන්න බෑ. ඒකට ඇත්ත කතාව. හිත දිහා බලන් ඉන්න කියලා. ඒක වැරදි. වැරදි. ඒක වැරදි. ඒක පිසායන පිරිසකට කියන්න ඕන නිසා යා එහෙම කියනවා. හිත හදා ගන්න ක්‍රමය. මේ ඒත් අන්තිම ඩයලොග් කතාව අහන්න. මේ කතාව අහන්න වෙනවා. අවසානයේ. ඔව්. මේ උදේ යන වැය ක්‍රමය හරිම ගැඹීරයි. දැන් මිනිමරුව කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ අපි කියන විදියට. ඔව්. මා රූප දෙකක් පෙන්වලා කියන්නේ මේ රූපේ බලලා රූප දිහා බලනකොට මේක දිහා මේ බුදු පිළිම දිහා බලලා මේ මල් පොච්චි දිහා බලනවා. ඔබ දැන් බුදු පිළිම දිහා බලලා මේ මල් පොච්චි දිහා බලනකොට ඒ බලපු මේක බලපු ඔබ මෙතන ඉන්නේ නැහනේ. ඉතින් මෙතනින් කිසිම දෙයක් අකරකට එන්නේ මේකට එන්නේ නැහනේ. ඔබ මෙතෙන්දි මේ පින්වන්තේ මේ මොකද්ද පෞකාරික කියලා කියන්න බෑනේ මෙතෙන්දි. සුද්ධාන්තිකනේ. අන්න එහෙම කෙනා නිවන් දකින්න පුළුවන්. මේ හේතුඵල නිරෝධය දකින්න විදිය මේ කියන්නේ. සමුදය තුලම නිරෝධය දකින්න විදිය මේ කියන්නේ. එහෙම නැතුව අපිට කවදාවත් කරන්න බෑ ඔය වැඩේ. අධිකාරිය නැති වුණොත් පස්නිවර මේක. අද ඔබට තේරෙනව අර අරක තේරුම් කරලා දුන්නාට පස්සේ මේ මේක පැහැදිලි නැත්නම් ආපහු ගන්න. මං කිව්වා නේද ඔබට මේ 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 ඔබ කැමතිද දැන් කේන්ති එනවට? ෂුවර් නේ කැමති නැහනේ. හැබැයි කේන්ති එනවද නැද්ද? ඒක ඔබ කරන දෙයක්ද? එහෙනම් ඔබ අර කේන්ති එනවට කැමති නැහැ. ඔබ සසරටත් කැමති නැහැ. ඔබ කැමති නිවනට. ඒක ඔබේ දේවත්වයේ බුද්ධ ස්වභාවය කියලා ඔබ හිතා ගන්නකො. එන්න දෙවියන් වහන්සේ එන විදිය. බුද්ධ ස්වභාවය එන විදිය. සත සතිපට්ඨානය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔක්කොම එකට ගන්නකො. එහෙමනම් දැන් අර කේන්තිය එන්න කියලා කිව්වු හිත, කේන්තිය නැති වුණාට පස්සේ තියෙන හිත, ඒ දෙකම මොකද්ද? කේන්තිය ආපු හිත, කේන්තිය නැති වුණාට පස්සේ තියෙන හොඳ හිත, ඔය දෙකම මොකද්ද? සාපේක්ෂ සාපේක්ෂව මම යන්නේ. සාපේක්ෂව මම යන්නේ. සිද්දක. හරි, ඒ සිද්දක මොන ධර්මයටද අයිති වෙන්නේ? ඒක මාර ධර්මය දෙකම. කිසි කෙනෙක් හිතන්නේ නැහැ ඔය වුණාට. ඔය දෙකම මාර ධර්මයක්. ඔබට බණ අහන්න කිව්ව හිතත් මාර ධර්මයක්.
හොඳට මත තියාග. කිසි කෙනෙකුට හිතා ගන්න බැරි එකක් ඕ. ඇයිද ඔබට කේන්ති ආපු හිත මගේ දෙපැත්ත මාරු කරගන්න. කේන්ති ආපු හිත හොඳ හිතට ගන්න. හොඳ හිත කේන්ති ආපු එකට දෙන්න. ඉත දෙපැත්තක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් දෙපැත්තෙම ඔබ රැවටිලා නේ තියෙන්නේ. ඔව් දෙකම අල්ලගෙන ඉන්නේ. දැන් මිනිස්සු හිතන බන්ටි කහලි ඔයාලා නෑ නෑ දැන් මට කේන්ති යන්නේ නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් මං හොඳින් ඉන්නවා කියලා. ඒ මාරයට අහුවෙලා. අපි කියන්නේ හිතෙන්ම නිදහස් වෙන්න. නිවන් දකින්න. බලන්න මං කියන එක තේරෙනවද කියලා. දැන්වත් තේරෙන්නේ නැත ආපහු අහන්න. මං ගාර ඔබ කැමති නැති ස්වභාවයේ තියෙන කේන්ති යන එකට ඔබ කැමති නිවනට. ඒ ස්වභාවය පුද්ගලයක් නෙමෙයි. ඒ ස්වභාවය ඥානයක් කියලා හිතන්නකෝ. එතන අර හිත දෙකම ගන්න එපා. අර හිත දෙකෙන් මොකද කේන්ති යන හිත, කේන්ති යන්නේ නැතුව හොඳින් තියෙන හිත කියලා ගන්නකො. ඒ හිත ගැන නෙමෙයි මම මේ කියන්නේ. බුද්ධ සභාවේ එතන අධිකාරයක් කෙනෙක් පුද්ගලයෙන් නැති තැන. එතකොට ඔබ කරන්න හදන්නේ දැන් හිතෙන්ම තව වැඩක් කරන්න හදන්නේ. ඒක සාර්ථක නැහැ. අපි යන් ප්‍රඥාවත් එක්ක යන වැඩ පිළිවෙලක් මේක. දැන් මෙහෙම හිතක් ඇති වෙනවා. හිත එතනම නැති වෙනවා. එතෙන්දී ඒ හිත උපදින තැන නේද ඔබේ මම කියන දැනුම තිබුණේ. දැන් ඒ හිත නිරුද්ධ වෙද්දී මම කියන එක ඔබ නිරුද්ධ වුණා. ඒක ඔබ දැක්කනම් එතන ඥානයක් නෙමෙයිද? දැන් ඒක ගැන ආපහු අතීතේ නිරුද්ධ වෙච්ච හිත ගැන ඔබට මොකුත් සම්බන්ධතාවයක් කතා කරන්නවත් හිතන්නවත් දෙයක් නැහැ නේ. දැන් ඔබට පේනවා මේ හිතවල වෙනස් වීම. හිතේ වෙනස් වීම. ඒකට ඔය අනිත්‍ය කියලා කියන්නේ. පංචඋපාදානස්කන්ධය අනිත්‍ය කියලා කියන්නේ. ඒක තමයි සාර්ථකම ක්‍රමය. බලන කෙනෙකුට උදේවැය ඥානය කියලා දෙන්න කියන්නේ. හිත දිහා බලන් ඉන්න එක කියන්නේ ඔන්න ඕකට. ඕනම තැනක ගිහලා බය නැතුව කියන්න මෙන්න මේක. මේක ඔබට ප්‍රත්‍යය මං කියනවට අහන්න එපා. මේක නෙමෙයිද කියලා බලන්න මේක වෙන්නේ. එහෙම නැතුව හරම් බල කවදාවත් ඉවර කරන්න පුළුවන්ද කියලා බලන්න. හිතටම කොට වෙලා නෙමෙයි ඉන්නේ. දැන් අපිට උනත් අතීතයේ ඊයේ දවසේ වෙච්ච දැන් බලන්න ඔබටත් අපි කාටවත් ඊයේ දවසේ පහළ වුණා හිත අපි කියමු 500ක් පහළ වුණා ගරේ හිතවල හිත තිබිච්ච මම කියන සංකල්පය ඔක්කොම ඊයේ දවසේ ඉවරයි. හෙට දවසේ තමයි ඇවිල්ලා නැහැ. අද දවස. දවසම ගන්න. එතකොට දැන් ඔබ ඔය විදිහේ නිවන් දකින්න විදිහ බලාගෙන ගියොත් ඊයේ දවසේ ඉඳපු කෙනා තමයි අද දවසෙත් ඉන්නේ. ඇයි බලන්නේ දැන් නිවන් දකින්න ඊතර වෙන්න තියෙන ධර්මය තුල මාර්යා බවට පත් වෙලා තියෙනවා අපි. එතන තුන් කාලෙන් අහු වෙලා තියෙනවා අපි. මම කියන්නේ මේ ඊතර වෙන්න තියෙන ධර්මය පවා හේතුඵල ධර්මයෙන් දකින්න. මේ ඊතර වෙන්න දට අපි අහන බණ ටික ඒ භාවනා ටික පවා අපි දකිමු නිරෝධ වෙන විදියට. ඒක ඥානයක් විදියට දකින්න ඕන. අන්න එතකොට ඒක නට අවුරුදු 7කින් හරි දවස් 7කින් හරි සතර සතිපට්ඨානේ වැඩින්නේ. නැතුව වැඩින්නේ නැහැ කවදාවත්. නැත්නම් ඊ බණ හපු එක්කරාමනේ අද බණ ආන්නේ. එන්නේ වගේ එකක් වෙනවා. ඒක සාර්ථක නැහැ. මෙතන ඥානයක් විතරයි අපි ඉස්සරහට ගියන්නේ. ඒ ඥානයට අයිතිකාරී ඉන්නේ. ඊයේ හොඳ හිතක් පහළ වුණා, ඊයේ නරක හිතක් පහළ වුණා. ඒ දොක්කොම ඉවරයි ඊයේ දවසේ හිත ටික. හෙට දවසේ මුකුත් පටන් අරගෙන නැහැ. අද දවසේ. අද දවසේ ක්ෂණයක් පාසා මොකද වෙන්නේ? හිතක් ඇති වෙනවා නැති වෙනවා. ඒ හිත තුල මට කේන්තියක් හට ගන්නවා, මට කේන්තිය නැති හිතක් පහළ වෙනවා. ඒ දෙකේම ඔබ නැති බව ඔබ තේරුම් ගන්නම අර ක්ෂණෙන් ක්ෂණේ නිරෝධ වෙනකොට දැන් තේරෙනවා. ක්ෂණෙන් ක්ෂණේ නිරෝධ වීම ඔබ දකින්නවනේ දැන්. අන්න ඒකට තමයි හිත දිහා බලාගෙන ඉන්නේ කියලා කියන්නේ. ඒක මුලදී මම ඒ විදිහට හිත ප්‍රගුණ කරන්න ඕනද? එතකොටද ඒක නේ හිතන්න දෙයක්ද දැන් මේක? හිතන්න දෙයක්ද ඔබට පේනවද? හිතක් සිහිය කියන්නේ ඒකනේ. දැන් හිතක් පහළ වෙන්නේ කොයි වෙලාවේද? මේ මොහොතේ. ඔබ දැන් හිතන්නේ මේ බුදු පිළිම දිහා පොඩ්ඩක් බලා ගන්නකෝ. බලාගෙන ඔබ බුදු පිළිමේ කියලා හිතක් පහළ කරන්න ආමේ තියෙන බුදු පිළිමේ. දැන් මේ මල්පොච්චි දිහා බලන්න. මේ මල්පොච්චි කියලා හිතක් ඔබට උපදිනවනේ. දැන් බුදු පිළිමේ කියන හිත තියෙනවද? ඒක ඔබට දැන් හිතන්න ඕනද දකින්න බැයිද? ඥානෙ. දකින්න පුළුවන් නේද? දැන් බුදු පිළිමේ කියලා හිත නිරුද්ධ වුණා. ඇහැට දැකපු රූපෙත් ඉවරයි. ඊට සකස් වෙච්ච හිතත් නිරුද්ධයි කියලා දැන් ඥානෙන් ඇතුලෙන් දැනෙන්නේ නැද්ද? අන්න ඒක කියන්නේ. අන්න ඒක කියන්නේ. ඒක කුස්සිය වැඩ කරනකොට අන්න ඒක කියන්නේ. හිතන්න ඕනේ නැහැ නේද? දැන් බුදු පිළිමේ බලපු මම නෙවෙයිනේ මේ මල්පොච්චිය බලන්නේ. දැන් මල්පොච්චිය බලන වෙලාවේ බුදු පිළිමේ බලන මම ඉන්නවද?
දැන් මේ මල්පොච්චිය දිහාමයි ඔබ බලාගෙන ඉන්නේ. මම ওই පැත්තේ ඔබ දකින රූපය, මම දකින මල්පොච්චිය, මල්පොච්චිය කවුද දකින්නේ? මම. දැන් මේ වෙලාවේ බුදු පිළිම දකින මම යන්නේ නැහනේ. ඔන්න දැන් බුදු පිළිම දිහා බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මල්පොච්චිය දකින මම ඉන්නවද? අන්න ඒක තමයි නියම නිවන් මාර්ගය. සරලවම කියන්නේ. දැන් මෙතන තිබිච්ච ලෝකේ ඔක්කොම අවසන් වෙලා නෙවෙයිද මේකට පැන්නේ? මේක දිහා බලාගෙන ඉඳලා මෙතන හිතක් පහළ වෙලා මම සරල රූපේ උත්තරම් පෙන්වන්නේ ඔබට තේරුම් ගන්න ඕන නිසා. මේක දිහා බලලා ඉවර වෙලා ආපහු මේක දිහා බලනකොට බුදු පිළිමෙන් බලුම් මම නෑනේ, මේක බලන මම නේ ඉන්නේ. එහෙනම් දැන් හැමදාම අපිට අතීතයක්ද අනාගතයක්ද හම්බ වෙන්නේ වර්තමානයක් විතරද? දැන් වර්තමානයක් විතරමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ මම අර කිව්වනේ ඔබ මෙතන බලාගෙන ඉන්නකොට මෙතන බලන්නේ වර්තමානයනේ. මෙතන බලද්දි තිබ්බේ වර්තමානනේ. ඒ වර්තමානයට මොකද උනේ? මෙතන බලන් ඉන්නකොට දැන් විරුද්ධයක් කියන එක දැනෙන්නේ නැද්ද? අන්න ඒක උදේව. වනායි සරලයිනේ. ඕනම ඕනම කෙනෙකුට තේරුම් යන එක විදිය නෙමෙයි කියන්නේ. ඔන්න ඕකයි හිත දිහා බලන් ඉන්නවා කියලා කියන්නේ. නැත්තම් කෙලෙස් ඉවර කරන්න කියලා ඔය තරහ යන්නේ ඔය ඉවර කරන්න ඔබට බෑ. ඔය හිතකින් අවදාවා. ඒකයි තියෙන්නේ. බාන හරි පැහැදිලිනේ මේ විදියට කරන්න කියලා. අපව තේරුම් නැත්තම් ඔන්න බලා ගන්න. අපිට හැමදාම ඇහැට රූපයක් පේන්නේ, කණ්ඩ සද්දයක් ඇහෙන්නේ වර්තමානයේ. ඒ වගේම අපිට හිත සකස් වෙන්නේ වර්තමානයේ. අතීතයක් හම්බ වෙන්නේ, අනාගතයක් හම්බ වෙන්නේ. මේ ඇතුලේ තියෙන සිවුම් ඥානය ඔබට, සිවුම් ඥානය තියෙන හැමදාම හිත සකස් වෙන්නේ වර්තමානයේ. ඇහැට රූප පේන්නේ වර්තමානයේ. මෙන්න දැන් බලා ගන්න. මල් පෝච්චිය. මම දකින මල් පෝච්චිය, මල් පෝච්චිය දකින කවුද? මම. වර්තමානයේ තමයි මෙතන වර්තමානයේ දැන් ඔන්න. දැන් ඔබ ආපහු බුදු පිළිම දිහා බලනවා. දැන් එතන වර්තමානයේ නේද? දැන් මෙතනනේ වර්තමානයේ. දැන් මෙතන වර්තමාන තිබිච්ච තැන අතීතෙට ගියා නේද? එතන හිටි මමයක් ඉවර වුණා නේද? අන්න ඒක දකින්න. හරි සරලයි. දැන් මෙතෙන්දි මට කතරහ ගියත් හොඳ හිතක් පහළ වුණත් ඒක තියෙනවද? අන්න දහම. ඔන්න ඔකයි දහම. හරි ලේසියනේ මේක. එතකොට ඔය ඩිංග දැනගත්තට පස්සේ සිහිය තියෙන්න ඕනේ. එතකොට මේ 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 මොහොතේ තත්ත්ව විපස්සති මේ මොහොතේ මොකද ඔබට හිතක් පහළ වෙන්නේ? මේ මොහොතේ ඇහැට රූප වෙන්නේ, මේ මොහොතේ කණ්ඩ සද්ද ඇහෙන්නේ, මේ මොහොතේ අනිත් හැම එකක් මෙහෙම මේ මොහොතේ මේ මොහොතේ මේ මොහොතේ කලින්ද? එතකොට මේ මොහොතේ ඔබ අල්ල ගන්නවා මේ මොහොතේනේ. ආ මේ මොහොතේ බුදු පිළිම. හරි මේ මොහොතේ මල්පොච්චිය දිහා බලනකොට මේ මොහොතේ. එතකොට ඥානෙන් දේන මල්පොච්චිය දිහා බලද්දී බුදු පිළිමේ දැකපු හිත නෑනේ. එතන හොඳයි කියලා ගත්ත රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පංච උපාදානස්කන්ධෙම නිරුද්ධයිනේ. අන්න පේනවා ඥානේ. අන්න ඒකට ඔය කතාව කිව්වට පස්සේ ආපහු කිසිම හාමුදුරු කෙනෙක්ගෙන් බණක් අහන්න ඕනේ නැහැ. තේරුම් ගියෝ? ඉතින් බලන්න ප්‍රම දැන් නිකන් හිතන්න බලන ක්‍රමයේ කියලා මේක දිහා බලන් ඉදිද්දි බලන්නත් ඔතන නේද හිටියේ? ඒ බලන්නත් එක මං කිව්වනේ මේ ඊයේ දවසේ අහපු බණ, ඊයේ දවසේ කරපු භාවනා අදට ගන්න එපැයි කියලා. දැන් මෙතන ඉඳන් අපි විදර්ශනා වැඩුව කියමුකෝ. මෙතෙන්ට පයින්කොට ඒ විදර්ශනාව තියෙනවද? හැබැයි මෙතෙන්දි මොකද්ද වෙන්නේ? අපිට ඥානය අලුත් වෙනවා, ඥානය වැඩි වෙනවා තව. ඒකත් මේකට සාපේක්ෂව ගන්න එපා. මෙතෙන්දි දකින දැක්මෙන් ඥානය වැඩි වෙනවා. මේක ඉඳන් ආපහු මේක බලනකොට අතන ඥානය නෙමෙයි තියෙන්නේ, මෙතන මෙතනින් ඥානය අපි හදා ගන්නවා වැඩිපුර. එහෙම එහෙම ගිහිල්ලා සම්පූර්ණයෙන්ම වර්තමානයේ අවිද්‍යාව රැඳෙන තැනින් නිදහස්ම වෙලා යන දවසක් වෙනවා. අන්න එහෙමයි වෙන්නේ. මෙතන දැන් වෙන්නේ මොකද්ද? දැන් මෙතන වෙන එකෙන් අපි බලමුකෝ. ඒ මරණය ගැන බලමුකෝ. මෙතන තමයි ක්ෂණික මරණය වෙන්නේ. කොතනේ? මෙතන. මේක දිහා බලන, මේක දිහා බලනකොට ක්ෂණිකව මැරෙනවනේ. හරි ඒකෙන් ගන්නකො මොකද්ද වෙන්නේ? දැන් මේකෙන් කැල්ලා කරකට යනවද? දැන් මේක බල්ල අපි තණ්හාවක් ඇති කර ගන්නවා. මල් පොච්චි දිහා බල්ල. ඊට පස්සේ ඒක බල්ලි වෙලා අරක බලනවා. අරක බලනකොට මේකේ තියෙන තණ්හාවද අරකට එන්නේ? එන්නේ නැහැ. එහෙනම් විඥානේ භවෙන් භවයට යන්නේ නැහනේ. නමුත් මෙතන බලද්දි මොකද්ද වෙන්නේ අපිට? මෙතන අවිද්‍යාව තිබ්බොත් නේද ප්‍රශ්නේ ඊළඟට වෙන්නේ? මෙතන අවිද්‍යාව නැත්තා ප්‍රශ්නේ වල. ඔව්. ඔන්න ඉතින් කවුරුත් ඔතන ඉන්නේ.
කවුරුත් ඔතන ඉන්නේ. හැබැයි දන්නේ නැහැ මේ කතාව. හේතුඵල ධහම සිද්ධ වෙන්නේ වර්තමානයේ. පටිච්චසමුප්පාදය වෙන්නේ වර්තමානයේ. අතීතේ ගන්න බෑ කිසිම දෙයකට. නෑ. එක හැරේ සිද්ධයක් පහළ වෙන්නේ නැහනේ. නෑනේ. එක රූපය එක හිත. එහෙමයි මෙන්නේ. මේ බොරුවට බය වෙලා ඉන්නේ. බොරුවට බය වෙලා ඉන්නේ. මෙන්න මේ ටික දැනගන්න විතරයි තියෙන්නේ ඉබේ. ඔව්. ඒකම අමුරු වැඩන්නේ. අයියෝ අපරාධයක්. ඒක වටේ යවන මිනිස් එක ඇවිල්ලා. මෙන්න මේකයි හිත දිහා බලන මේ කියලා කියන්නේ. එහෙම නැතුව අරක ඉවර කරන්න බෑ. අරක මහමුලාවන්නේ මොඩ හවන්නේ. අරන් බලන්න ගියොත් ඉවරයි. ඉතින් ඒක තමයි වෙන්නේ. සමුදය තුල ඉඳගෙන බල බල ඉන්නවා හැමදාම. නෑ නෑ දැන් මේ මෙයා බලපු විදියට මං කියන්නේ. ඒ කිසි මහ වදයන්නේ. නිකන් ඉන්නේ තියෙන්නේ. ඒ මට ප්‍රශ්නයක් නෑ ගානක් නෑ. කවුරු බැන්නත් ගානක් නෑ. හොඳ කිව්වක් ප්‍රශ්නයක් නෑ. සෙනෙහක් කියලා. ඒක දෙයක් කරනවා ජනමාත්‍ර කරගෙන යනවා. ඊටසේ මැරෙනකොට වෙනසක් නෑ. ආන්න. ඉවරයි. ඉවරයි. හරක මේක. ඉසාරල කියන්න ඕන මිනිසුන්ට ඒක තේරෙන විදිහ මම හැමදාම දේශනාවල උදේවැය ගැන මම හැමදාම කතා කරනවා. මොකද මිනිසුන්ට ඒ කියන එක තේරුම් ගන්න බෑ ඉස්සෙල්ලා. ඒකයි මම මේ උපමා අරගෙන පෙන්නන්නේ. හරියටම සද්දල. අපේ හඳුන අපි සම්මුතිය දාන් ඉන්නවනේ මේ අපි දැන් නිවෙන්නේ. හ්ම්. ජීව කියන්නේ තමයි ජන මාත්‍රිය. ඔව් මේ මෙතන ඔක්කොම තියෙන්නේ මේ මෙතන. මේ මෙතනමයි තියෙන්නේ ඔක්කොම දේ. අන්නේක ඇවිලා තියෙන කුණුගඩවල් පුරෝගෙන වැඩි නැත්නම් හරි සරලම එයා වශ්‍යම ටික ගත්තරන් ඇති අපිට ලේසි දැනින් අපි අල්ලන්න ඕන ලේසි දැන තියෙද්දි මේ වටයක් දුවනවා උදේ වැය තරම් ගාම්භීර දෙයක් තවන්නන්නේ මං ඒකයි රූප දෙයක් අරගෙනම පෙන්වුවේ මේක පටලැවෙන්න නිසා ඒක කොච්චර තව ධාතුව වෙන විදිය ඒකෙත් මම මේ පෙන්වන්නේ දැන් මෙන්න බලන්න තව ක්‍රමයක් ඔබට අහපු නැති නිසා මං කියන්න දැන් අපි ගම් රූප දෙකක් ඔන්න මෙතන තියෙනවා මේ වතුර බෝතලේ මෙතන අතන තියෙනවා බුදු පිළිමේ ඔන්න මේ වස්තු රූප දෙක වෙනස් ඒ කියන්නේ සතර මහා ධාතු රූප දෙක වෙනස් දැන් ඔබ බලන් ඉන්න මේ වතුර බෝතලේ දිහා දැන් මේක බලනකොට ඔබට හිතසකස් වෙනවා නේ දැන් ඔබ බුදු පිළිමේ දිහා බලන්න දැන් වතුර බෝතලේ දිහා බලපු හිතින්ම බුදු පිළිමේ දිහා බලන්න පුළුවන්ද ඇයි බලන්න බැරි ප්‍රධානම හේතුව මොකද්ද බලන්න බැරි හරි හරි ප්‍රධාන වශයෙන්ම ඇයි එහෙම බලන්න බැරි හේතුව මොකද්ද සරල කතාවක් මේ කියපු සරල මේක මම කිව්වනේ මේක වෙනස් රූපයක් මේක වෙනස් රූපයක් තේරෙන්නේ නැද්ද මේ දැන් කියන්නේ ඒක මේ වතුර බෝතලේ කියන එක වෙනස් නෙවෙයිද සතර මහා ධාතුව අර බුදු පිළිමේ කියන එක වෙනස් නේ එහෙනම් මේක බලපු හිතෙන් අර්ක දිහා බලන්න බැරියයි රූපය වෙනස් නිසානේ හොඳයි දැන් අපිට තියෙනව නේද මුලාවක් මේ කය තියෙනවනේ මෙන්න දරුණුම තැන මේ කයයි මේ හිතයි කයයි හිතයි කයයි හිතයි මේ කයින්ම මේ හිතින්ම වතුර බෝතලේ දිහත් බලලා මේ කයින්ම මේ හිතින්ම බුදු පිළිම දිහා බැලුවා කියලා එකක් එනව නේද අන්නේ ගැටේ ලියා ගන්න තමයි මේ වස්තු රූප දෙක වෙන් හොගත්තේ අපි දැන් හිතන්න මේ කය මේක කියලා වතුර බෝතලේ කියලා ඊළඟට බලනකොට බුදු පිළිම කියලා හිතන්නකෝ කය ඔබේ කය තේරෙන්නේ මේ කියන්නේ ඔබට තේරෙන්නේ මම මේ ආපහු කියන එක අහගන්න දැන් අපිට හිතෙනවනේ දැන් ඔබට මේ කයින්ම මේ හිතින්ම මේක දිහා බල අර්ග දිහා බලන්න පුළුවන් කියලා නමුත් අපිට පේන්නේ එහෙම සජීවීවනේ නැවතිලා වගේ නේ පේන්නේ මේ කයින්ම මේ හිතින්ම මේක දිහා බල අර්ග දිහා බලන්න පුළුවන් කියලා නමුත් මේ රූප දෙක වෙනස් නේද මේ වතුර බෝතලේ කියන මහා භූත රූපේ වෙනස් අර බුදු පිළිමේ කියන සතර මහා ධාතු රූපේ වෙනස් එහෙනම් දැනට අපි මේ කය මෙතෙන්ට දාන්න. භෞතික කය මේ කය. ඊළඟට මේ කය අතෙන්ට දාන්න. බුදු පිළිමේ කියලා හිතන්න. ඒ බැලුවොත් එහෙනම් බලන්න බෑනේ. එකම ගංගකට දෙපාරක් බහින්නක් බෑනේ. අන්න ඒකේ කියන්නේ. කාය අනුපස්සන. සිත් දෙකක් රූප දෙකක්. එහෙනම් මේ කය වෙනස් වෙන්නේ නැද්ද? මේක දිහා බලලා අරක දිහා බලනකොට. දැන් මම එක සැරයක් මගේ කය දිහා බලලා ආයෙ කොහෙද කය අනුපස්සන වේදනා අනුපස්සන ඕන සතර සතිපට්ඨානෙම තියෙන එක ක්‍රමයක්. ඔය ක්‍රමයක්.
ඉරියා උපාත්වීමේදී ඒ හැම එකෙම බලන්න කියලා තියෙන ඔන්න විදියට සතර සතිපට්ඨානේ. එතකොට අපි මේ උපක්‍රම ශීරිය මේ උපමා දෙක ගත්තේ සරලව මේක තේරෙන්න ඕන නිසා. මොකද මේ රූප දෙක වෙනස් නිසා. එහෙනම් මේ වතුර බෝතලේ බලපු හිතින්ම බුදු පිළිම දිහා බලන්න බෑ. බුදු පිළිම දිහා බලපු හිතින්ම වතුර බෝතලේ දිහා බලන්න බෑයි ප්‍රධාන හේතුව රූපය වෙනස්. එහෙනම් රූපය වෙනස් වෙනකොට විඥානය වෙනස් වෙන්නේ නැද්ද? වේදනාව, සංඥාව, සංස්කාර කියන චේතනාව, විඥානය, අන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංච උපාදානස්කන්ධය වෙනස් වෙනවා. අනිත්‍ය. අන්න ඒක දකින්න. ඒක. එහෙනම් උයනකොට පලාටික ලියනකොට මේ හැම එකෙම හරි බුදුහමුදුන් කාර්ය සත්‍ය සත්‍යපට්ඨානේ වැඩුවේ කියන්නේ ඔන්න ඔහොම. ආන්න. දැන් හට්ටියක් අර්ගිනි වෙලා හට්ටිය දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා මේ වංගෙඩිය තියෙන. වංගෙඩිය දිහා බලනකොට ඒක ඉවරයි. අතව එක. එහෙම 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 අපිට මේ රූප පරිහරණය කරද්දි වැඩ කරද්දි ඉරියව් පවත්තද්දි හැම තැනින්ම සතර සතිපට්ඨානේ තියෙන්නේ. ඒ කියන්නේ අලුත් පී එකෙන් අලුත් මිනිහ කැම කිසිම කවදාවත් අන්නේ වගේ. ආ. අන්නේ වගේ ගත්තියෙන. ආ උදේවැය කියන්නේ ඔන්නෝ ලේසි. ලේසිම දහම ඔන්නෝ. දැන් මෙහෙමදි බලාගෙන බලාගෙන යනකොට තමයි මම අර කිව්වේ මේ අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව පහළ වෙනවා. අන්න ඥානිය. එතකොට දැන් ඊයේ බලපු කෙනා නෙමෙයි අද බලන්නේ. දැන් ධර්මයේ කියන එකත් අල්ල ගන්න දෙයක් නැහැ නේ. එතකොට ඊය අහපු බණ ඊය ඉවරයි. අදහන්නේ වෙන එක්කෙනෙක් වෙන බණ. හරි සරලයි නේද? එතකොට අපිට මේ අමතක වෙන එකත් සාමාන්‍ය දෙයක් නේ. අපව කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් මේකනේ මේක බැලුවොත් අනිවාර්යෙන් වරදින්නේ නැහැ කෙනෙකුට මේ විදිහ යන විදිය. වැරදුනොත් පුදුමයි. කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. ඔබට දැන් මේ මේෂනේ කවුරුහක් බැනලා ඊළ ඒ හිත එතනම අවසන් වුණා. ඊළඟ ෂනේ ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මේ බයින වෙලාවෙ මිදිලා ඔබ. ඒක දැක්කන. ඒකයි තියෙන්නේ. ඔබට හිත සකස් වුණත් ඔබ දන්නවා ඒක ඇතිවීම තුළම නැති වෙනවා. ඊළඟ හිත ඒකත් මම කරන දේකුන්නේ වෙන කෙනෙක් කරන දේකුන්නේ මේකත් එහෙම. එහෙනම් අතන හිටීමම ඉවරයි. අන්න ඒ වගේ දකින්න. එහෙම නැතුව අර විදියට මේ හිත තුල මම ඉන්නවා මම තුල හිත තියෙනවා වගේ එක දිගටම තියෙන හිතක් දිගටම ඉන්න කෙනෙක් කියලා කෙලෙස් අයින් කරන්න කියලා අර විදියට ගියොත් ඉවර කරන්නම් බෑ කවදාවත්. මරණකම් බණ අහන්න වෙනවා. එතකොට අතීත ජීවිතෙත් එහෙම වුණා. ඔව් අතීතේ. එතකොට භාවනා කරන්නේ අතීතේ. බුදුහාමුදුරුක අතීතයට යන්න එපා. අතීතේ නිරුද්ධ වෙච්ච දේ සංසාර ගමන. අතීතේ සසර ඉවරයි. අනාගතේ සංසාර ගමන එන්න පටන් ගත්තේ නැහැ. එහෙනම් සංසාර ගමන සක්‍රීය ක්‍රියාත්මක වෙන එකම ස්ථානයේ වර්තමානයේ කියන්නේ මේෂණය. අන්න එතන විපස්සති කියලා බලන්න කිව්වේ. තත්ත්වයට විපස්සති. ඔව් ඔව්. ඔය බද්දේක රත් සූත්‍රය දිනේ. මේ කාලයක් තිස්සේ වඩන එකක් ගැනනේ කියන්නේ. නෑ. ඉතින් එහෙම එහෙම බලාගෙන යනකොට තමයි අර අවුරුදු 7කින් මේක ප්‍රහාණය වෙන විදිය ඥානය සකස් වෙලා දකින්නවා කියලා කිව්වේ. දැන් එතකොට අවුරුදු 7 කියන එකත් තේරෙන්න ඕනේ මෙහෙම බලාගෙන යනකොට. කොතෙන්ද දෙන්නේ කියලා? මේෂණයද? ඒක. එහෙම නැත්නම් ඉවර කරන්න බෑ මේවා. ඒ කියන්නේ මමම කියලා තියෙන මෙච්චරක ෂැඩෝ එක. ඔව්. දැන් මමيو කී දෙනෙක් ඉඳලා තියෙනවා එහොම වෙනකොට. දැන් ඊයේ හිට අපිට 500කට ගත්තා නම් ඊයේ හිට 500 මමيو 500 දෙනෙම් මැරිලා ඉපදුණානේ. හෙට මමيو ඉපදෙන්න මැරෙන්න පටන් ගත්තේ නෑ. ඊය සංසාර ගමන ඉවර හෙට පටන් ගත්තේ නෑ. එහෙනම් අද ෂණ්‍ය ෂණ්‍ය අපාසා ඔබ දකින්න. උදේවේ සමුදේ නිරෝධය. එතකොට ඔබ නිවනට බුද්ධ ස්වභාවයට කැමතියි කියලා කියන්නේ සංසාරයට අකමැතියි කියලා කියන්නේ මේ ඔබ ආර දෙවියන් වහන්සේ බුද්ධ ස්වභාවය වැළඳ ගන්න ක්‍රමයට ලෝකේ දකින්න උත්සාහ වෙනවා ඥානෙ. එතකොට මෙතෙන්දි එන කෙලෙස් වලට ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ නෑ මොකුත් කරන්න. ඔබ දකින්න මං ඉන්න කිව්වෙත් නෑ මං යන්න කිව්වෙත් නෑ. එහෙනම් ඇවිල්ලා යයි. හැබැයි ඥානය ගන්නවා ඔබ එතන විද්‍යාව පහළ වෙනවා. මේක සත්‍ය පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි හේතු ප්‍රත්‍යය. ක්‍රියාත්මක වෙනවා ඇති වෙනවා නැති වෙනවා. අන්න එහෙම මාර්ගය තියෙනවා. සරලම කරමු. කවුරු නිවන් දැක්කත් අද නෙවෙයි හෙට නෙවෙයි කවදා වුණත් ඔය මාර්ගය හරින්න වෙන කිසිම මාර්ගයක් නැත මේ ලෝකේ. ඒක තමයි ඇත්ත. එතකොට හතර ඉරියව් ඕන තැනක භාවනාව මේ දැන් මේ මොහොතේ භාවනාව. ඔබ වැඩේ දන්න ඕනේ. අමුතෙන් කරන්න දෙයක් නැහැ වෙන වැඩේ ඥාණයෙන් දකින්න විතරයි තියෙන්නේ. වෙන වැඩේ.
පටි සම්පාද ගාලිය මේ වෙන ඕනේ හැම මොහොතකම. මේ දැම්වෙන්නේ හැම මොහොතකම. නිකන් හිතන්න මේ මොහොතේ තමයි මේ මොහොතක් විතරයි අපිට හම්බ වෙන්නේ. ඔය එක මොහොතක සිහිය පවත්වන්නකො. මේ මොහොතක ඉඳලා ඊළඟ මොහොතට හිත පයින් හිතක් මේ මොහොතේ ඇති වෙලා නැති වෙලා ඊළඟ ෂණයට පයින්කොට එතන වර්තමානෙ වෙනවා. එතන වර්තමානයේ ඔබ පොඩ්ඩක් නැවතිලා බලන්න. අර නිරුද්ධ වෙච්ච තැන හිටී මම නිරුද්ධයි නේද කියලා හිතුවත් කමන්නේ. හොඳට බලන්න. මේ මල් පෝච්චි දිහා බලලා මම දකින මල් පෝච්චි දකින්නේ මම මේ වෙලාවේ මම ඉන්නේ මේ මේ මේක. මෙතන තමයි මං හිත සකස් කරගෙන තියෙන්නේ. මෙතන මොකුත් හිතන්නේ නැද. හොඳයි ඕක දිහා බලන්නේ බුදු පිළිම දිහා බලනකොට අතන ඉවරයි ඒෂණය. එතන වර්තමානෙ තිබ්බේ. දැන් මෙතන වර්තමානයට ඔබ ඇවිල්ලා. අර අතීතයට ගිහිල්ලා. එතකොට එතන හිටීමමද මේක බලන්නේ කියලා අපි හිතන්න ඕන. හොඳ එතන හිටී මම බලනවා නම් මේ මේක බලන් ඉද්දි මට මල් පෝච්චිය පේන්නේ පෑ. පේම් පේන්නේ නැහැනේ. හරි සරලයි නේ මොනවද. ඒක අලුත්ම මේ දින්නේ. ඒක තමයි දකින්න කිව්වේ. අලුත් මමකුත් නැහැ එතන. අපි දකින්න කිව්වේ මේක මේ කෙරෙප්පුක් ගහ කරන්න ගන්න නෙවෙයි. හේතු බල දහම. ප්‍රශ්නකුත් තියද කියලා බලනකො දැන් මෙතන ඉඳලා මේක බලද්දි මෙතන තිබිච්ච උපත මරණය මම මගේ වයස වෙලාව කැලෙන්ඩරේ මගේ ස්ත්‍රී පුරුෂ භාවය සියල්ල සමස්තය මවසම් වෙලා ගියානේ. මෙතෙන්දිත් වෙන්නේ මොකද්ද? ඒක සමුදය තුළම නිරෝධ වෙනවානේ. ඔන්න ඕක තමයි ප්‍රහිත දිහා බලන් ඉඳීම. මේක කෙනෙකුට තේරුම් කළ දෙන්න හරි ඔබ මේක ඥානයකට එන්න ඕන. ඔබ දැක්ම බවට පත් වෙන්න ඕන. ඒක තියෙන්නේ. එතකොට අපි හිතුවා ඔබට කේන්තියක් ආව මේක දිහා බලන් ඉද්දි කියලා. ආ මේක දිහා බලද්දි තමයි මට කේන්තිය ආවේ. හොඳයි මට වෙන ආපහු වෙනම මේක දිහා බලන් ඉඳි හිත සකස් වුණා. ඒ වෙලාවේදීත් ඔබ අර කේන්තිය මේකටක් ගන්නවා නේ එතකොට. ඊළඟ එක බලද්දිත් ඔබ ඒ කේන්තිය ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කේන්තිය නැහැ කියලා ගන්න ඕනේ. දෙකම අන්ත දෙකන්නේ එතකොට. ඉතින් අපි කියන්නේ එතන නැහැ කියන එකයි ඇත කියන එකයි දෙකම නිදහස් වෙන එකනේ. එතින් කේන්ති ආව කියන්නේත් එක්කන්තයක්. කේන්ති නැහැ කියන්නේත් දෙවෙනි අන්තයයි. එතන නැත කියන අන්ත දෙක මේ කියන්නේ.